අයිබෝුවන් ඔබෙක්වන්නේ ස්වාධිනුරූපහණයරවා ත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්කාරයසිංහ. මම මදු නිකා කරපුටුගල අදත් මුලින් මවදහනේ පවත්සිර සැලවෙත. එටෝදේ හයිට ප්‍රදේශ කණුණාවකට ඇදිරිය ඉබතට යළි පැනවීම සවස දෙකට. ඇදිරිය නැතිවෙලාවෙේ බගකීමෙන් ක්‍රියා කරන්න. ජනතාවටත් වෙළඳුන්ටත් හමුදාපතිගෙන් දැඩි අවවාදයක්. කොරෝනා මර්ධමි රාජකාරයට අනයුක්ත කරන රැකයා වෙරහිත උපාධධ හරින් හෙට සේවයට වාර්තාන්නු කරන්න වජයෙන් ඉල්ලීමක්. ලොකයාරටට සීල් තැබුවාට සමාබන්න ඉන්දී අගමැති මෝදී ජනතාවකින් ඉල්ලයි. කොරවුණ ආසාධීතයන් විසිරී සිටිය හැකි බැවින් එම අවධානම හඳුනාගනිමින්. හෙට දිනයේ ඇඳර්මීතිය ඉවත් කෙරන ප්‍රදේශවල ජනතාව සෞඛ්‍ය සහ රජ්‍යනිකුත් කළ උපදෙස් පිළිබඳ. දැඩි අවධාන යොමුර ලෙස කොවිID-195 වැලක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රධානි යුදහම්දාපති ලුතින ජෙනරාල් ශවේද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙෙනවා බහන්්ඩ නිකුත් කිරීමේදීද දැඩි ඉවසීමෙන් යුතුව එම කටයුතු සිදුකරන ලෙස වළඳ සැල්හිමියන්ගේද යුද හම්දාපතිවරයා ඉල්ලි මක් කරනවා. දිනේ ඇඳරි නීතියේ වත්වන ප්‍රදේශවල තිබෙන වෙළදැසැල් විශේෂයම ආහාරපානාදිය අත්‍යවශ බඩු තිබෙන වෙළදසැල් හිමියන්ගේෙන් අපිතාමත් කාවරුණ ිල්ලා සිරෙනවා. එම වෙලදැස් සෑල් සියල්ලක්ම හැදිරිනීතියේ වත්කරන කාලෙස් සුලදී විවෘර්ත කරලා මහජනතාවට බඩු බාහිරද ලබාගන්න අවස්ථාව සලසා දෙන්න කියලා. ඒත් එක්කම මහජනතාව වෙෙනසල්ට ඇතුළුවවෙදී. අර කියනල් සමාජය දුවස්ථභාවේ රඳවාගෙන ඔවුන් ඇතුළට ගන්න කියලා පල්ලනවා එක කල්ම කඩේකට ෙක්්‍රැස්වෙන් ඇැතුව. ඒ ඒ කඩවල්ලට පෙදිලගිහිල්ලා හැක්කිතාත්ක් ශාරීගල් දුවත්තභාවේ රඳවාගෙන තමුන්ටල් ලබාගන්න ඕොට බඩුභාරිද ලබාගන්න කියලා ඇති සමහල්ලාට නොදනුවත් කමින්. මෙකොරෝණාව වරෙසය තමුන්ගේ ශරීයට ඇතුළවෙච්ඡායවලුන් තමුම් අතර සිටින්න පුළුවන්. ඉතින් ඒ නිසා තමුන් රැකෙන්න්න තමුම්ම කටුතු කරන්න වෙනවා. ඔබට මේ ඇදිරි නීතිය ලිහිල් කරලා දෙන අවස්ථාව තවභාවිතා නොකර ලබාගත්යුතු බාන්න ලබාගන්න කියලා මහජනතාවගේින් ඉතාමත්ම කාරුුණි කිල්ලා සිටවා. කොළම ගම්පහා කළුතර පුත්තලම මහනු ර සහ ්‍යාපනය දිස්ශ්‍රික්වල දැන් ක්‍රියත්මක ඇන්ද්‍රිනීතිය නැවත දැනුම් දෙනතුරු අකන්්ඩවම ක්‍රියාත්මකයි. සසු දිස්්‍රික්ල හටලියුමහයට ලිල්රන ඇඳරිීතිය පස්සරු දෙකට ජලි පැනවෙන බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරන්නේ. පසුගේ විසි වනදා සිට මේ දක්වා ඇදරිනීතිය කඩිකිරමේ චෝදනාව යටතේ අතරගුට ගත් පිරිස හයිදහස් දෙසිය හතලිස් හතක්. වාහනෙක් දහස් පන්සිේ තිස්සුනක් ද පොලිස් භාහරයට ගෙනතිබෙනවා. කොරුණ වෛරස ව්‍යාපතිය වැලැක්වීම සඳහා පැනවූ පොලස් ඇදිරිනීතිය දිවයින පුරා මේ වන විටත් ක්‍රාත්මකයි. අවදනම් කලාපලෙස හඳුනාගත් කොළඹ ගම්පහා කළතර පුතලම මහනුවර සහ යාාපනයේ දිශිකවල පනමා ඇති ඇදිර නීතිය නැවත දනුම්තෙනතුරු ක්‍රාත්මක වනවා සෙසු සියලම දිශික්කව හෙට පෙවරු හයටලිල් කරන ඇඳරිනීතිය දහවල් දෙකට යලි පනවෙන ඇතිේ. අත්‍යවශ සේවාහර වෙනත් කාරයන් සඳහා දිශ්‍රිකා අතර ගමනා ගමනේද සම්පූර්ණින් තහනම් කරති වෙනවා. මාධ්‍ය සේවාද සහල් ඇතුළු අත්‍යවශ ද්‍රෞ්‍ය සහ එලවලු ප්‍රවාහනයේ සඳහා පමනක් අවසර දීති වෙනවා න් කිසිදු වාහනයක් ඇදිරි නීති බලපත්වයක් නොමැතිව දහවන නොකළයුතුයි. විදේශ සංචාරකයන් තැනින්තනට රැගෙනආමද සම්පූර්නෙන්ට අහනම් වනවා. ඇදිරි නීතිය බලපවැත්වන කාලේ තුළ කවර දිශ්‍රික්කයක වුවද, ගොවිතැන් වැඩ කුඩා තේවතු හා අපනන බෝග නිෂ්පාදනක අඩයුතු සඳහා අවසර ලබා දීතිබෙනවා. ගුවන්තරු පළහා වරාය සේවාද ක්‍රියාත්මකයි. අත්‍යවශ සේවා කාරයක්ක්ෂමව පත්වාගෙනනු පිණස යොදා ඇතික්‍රමවේද, අවභාවිත කරනයට රෙහිව නීතිය දැඩිවක්‍රියත්මක කරන බව රජය අවදහරණය කරනවා. කොරුණාෛරස ව්‍යාපති නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ, හුදෙක් ජනතාවගේ සුබසිද්ධියව් දෙසයි. එබවින් එම ක්‍රියාමාර්ග සහ උප දෙෙස් වගකීමෙන් යුතුව පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඇදිරි නීති කාලසීමාව තුළ අපෙල් දහවනදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා මිස වෙනත් කිසිදු හේතුවක් මත ඇදිරිනීති බලප්‍ර නිකුත් කරන්නේ නැති බව පොලීසිය පවසනවා. ඒ සඳහා ඉල්ලීම්ද නොකරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. කඩයන් කුළම අටළුගම සහ තෙළමු ගවත් යන ප්‍රදේශවට ලබාද ඇති සෞඛ්‍ය නිර්ණයක පිළිපදින්නේ නැති නම් නිතිය දැඩිව ක්‍රාත්ම කරන බවද පොලිසි අාවධාරණය කරනවා මෙ අතර මෙරට කොරෝුණා රෝගීන්ගේ සංඛ්‍යාව එකසිේ දාහත දක්වා ඉහෙළ ගොස් තිබෙනවා. නව කොරුණ වෛරස ආසාධිතයන් ලෙස අලුතෙන් වාර්තාාව ඇත්තේ ජාතික භෝවන රෝගවිද්‍යායතනය වෙත හලාවත සහ රත්නපුර රෝහල් වලින් එවා තිබූ රෝගීන්කෙන් දෙදිනෙකු බව වාර්තාාවනවා. ස්යන් නිරෝධහැනය වීමට දහනවේ තිස්තුල නව දුරකතරංකේද හඳන් පාදන බවයි නියෝච පොිස්්‍රති නීතිඥ අජිත්‍රෝහණ මහතා පවසන්නේ. එසේම අදාල් ප්‍රදේශුවට ලාී ඇති සෞඛ්‍යෙන් නිර්ණයක පිළිපදින්නේ නැති අයට නීතිය දැඩිව ක්‍රියාත්ම කන බවද එම හතා දැඩිව අවධහරණය කළා. එකයි නමයයි නයි තුන්න දුරකතලංකේයට ඇමතුමක්දී ඔබ මෙතෙක් ස්වයන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා අනුගත වීනො මැතිලම් ලියාපදිංචිවීමු මැතිනම් අනිවාරෙන්ම. ලියාපදිංචවීමට කටයුතු කරන්න. අපි ඉතා දැඩිව කියා සිටිනෝ තවත් ඔබට කාලේ තිබෙනවා කරුණාකරමේ නිරෝදායන ක්‍රියාවලට අනුගතවන්න. එසෙන් නොමැතිවූ හොත් එම පුද්ගලයින්ගේ දේපොල පොලිසිය භාරයට ගැනීමටත්. වගේම අදාලා පුද්ගලන්ට එරෙහිව අඩංකොට ගැනීමම්සා අධිකරණ ක්‍රියාමාර් ගැනීමටත් ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ලබනවා. බුද්‍රරා ඇැබූ ගම්මානවලට සහ ප්‍රදේශවලට කවරිකොට හෝ ඇතුළුවීම හෝ පිටවීම සම්පූර්ණයෙන්ම තහ නම්වනවා. බන්ඩාරකම අටලුකම ප්‍රදේශයේ පුදකලෙකුට කොරුණා වෛරසය, ආසාධනය වූ බවට තහවරවීමත් සමකයි එම ගම්මානයට පිවිස්සෙන සියලු ප්‍රේශ මාර්ගාව හිරකර මුතුරා තැබීමට පියවර කැනනේ. අටළුකම ප්‍රදේශෙන් හම වූ කරණ ආසාධතයාගේ සහෝදරයක සහ පියාටද රෝග ලක්‍ෂණ ඇතිවීමහේතුවෙන් ඔවන්ද රෝහල්ගත කිරීමට පියවර කැනුා. අටළුගම ප්‍රදශේ සිට පැමණ පුද්කලයන් වැැසක් කළුතර හීනටයන් කළ ප්‍රදේශයේ සිටියදී ස්වාගෙන ඔවන් ස්වං නිරෝධහයනයකට ලක්කිරුණ. ලුකම ප්‍රදශේ ැකිකක්කර පමි ද්කලයන් පිරිසකුයි බෙලෙස නිරෝධහයිනයට යොමු කෙරුණේ. පොලිසේ සහ මහජන සෞඛ්‍ය පරික්ෂක කරුන් මෙම මෙිහිවුමට එක්කුණා. පිට සිද් වෙනවා මේ හීනතියන්ගල අටලුගම් ප්‍රදේශට කියියකත්ටය නිෝධනය ලක් කර. කොරුණ අෛරසේ ආසාධන වූ බවට සැක සහිත පුදගලයන් දෙදෙනෙකුස් සිටි බවට ඇතිවූ සකේමත රාජකිරිය ඔබ සේකරපුර අරුණු දෙමාවත පැකිහි පේකට වසා දැබුණ. එහෙත් පසුව ඒ විවෘත්තකිරීමටයි කටයුතු කෙරුණේ. ්‍යතර අත්තන්ගේ ප්‍රදේශ IDඩිය චරෝහල වෙත අවා ඇති කරන ආසාධීත පුත් කලයා ්‍යාපාරිකෙක් වනවා බොහොමට සාරක් නැති. ඔහු ඉන්දාවට කොස් නවත ලංකාවට පැමිණැත්තේ පසු ගියදහත්තුන් පෙනිතයි. අනතුරව ඔහු අවට නිවාස ගරනාවට කොස් ආහාර මලු බෙදාදී තිබෙනවා ප්‍රදේශයේ අවංගල් යුත්සව දෙකට ඔහු සහභාකිව ඇති බවයි. ඔහුගේ නිවසට ගමන් ගන්නා ාර්කයද වසාදමා අවට නිවාස දහතුනක සාමාජිකයන් ස්වන් නිරෝදහයනික ලක් කරතිබෙනවා ඉන්දුනේසිාවේ සිට බෙරට පැමිණි ශ්‍රීලාංකිකයෙකු කරෝුණා ෛරසේ ආසාධනය වී, පුත්තලම නිවසේ සිටේදී ස්වාකැනීමත් සමඟ ප්‍රදේශයේ විශාල පිරිසක් නිරෝධහයිනය සඳහා යොමු කිරීමට සිදුවනු ඇතැයි, සෞඛකල් අංශ ප්‍රකාශ කරනවා. පුද්‍රයාලගින් ැසරුක්ල බහතයක් පුත්තලම ප්‍රදේශයේ සිටින බවට හෙළිවීති බෙනවා යනුවඔඋු නිරෝධහයනය කිරීම සඳහා පුත්තලම සහිරා විදුහල් බහමියෙහි ඩෙරෝදහයින අධ්‍යස්ථානයක් පිහිටවීමට පියවරගැන්න වුනා. කොරෝනා රෝගියකු හමවිමත් සමගකරන ගම්මානයටද මුත්‍රා ඇැබුණ. බේ සම්බන්ධයෙන් අද දිනේදී මාධ්‍ය හමුවක්ද පැත්වනා. රගේ ෝ ැක් වීම තමයි ්‍රමු ාවේ. ඇ රි ී පනවන කා ක් ෑම ්‍රදශ . පවුල දෙදනෙකුට මේ රෝගලක්ෂණ සම්බන්ධය යම් කිසි ආකාරයකින් හැදීමේ ප්‍රවණතාව අත්තියෙන් නිසා දැන්ට ඒ දෙන්න අධීක්ෂණ යටේ රෝහලේ පසුවෙනවා. එගේ සම්පූර්නෙන්ම හමුදවසා පොලිසිය මැදිහත්වෙලා න්ේ ගානකින්න ගම සම්පෝර්න මමාවරන පරිදි ආරක්ෂිත වැඩපිල් අරගෙන තියෙන්නේ. ගම ඉන්න සියලු දෙනාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂ කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට අපි නියෝග කර මේ රෝගයා සම්බන්ධ එමනට රෝගයා සමග තම ටවුව ගඩ දුරප ඉන්නවා ට ොරතුර වන්කරන්න. දවන ොලිසිට දැවන් දෙන්න ත්තන් සෞඛ්‍යවසයයට දැනු දෙන්නේ කිය කාරය විශෂ ඉල්ලාසිම අවස්න. බ්‍යතර කරෝුණා වෛරසයෙන් බිලි දෙෙක්කු මේ කිය බවට අන්තර්ජාලය ඔස්සේ අසත්්‍ය පූ තක් පැතිරපු. හිටපුූ රචේ ප්‍රබල ඇමතිවරයෙකුගේ මාධ්‍ය නිලදහරයෙකු අත්තඩංකුටකත් බව පොලිසිය පවසනවා. අෞද්ගලික රෝහලක දරුවෙක් බිහ ගම්ම ඒ දරුවට කොරනාා රෝගේ වැලදිර අතිබිලා ඒ දරුවා මියගියා කියලා අසත්්‍ය ප්‍රකාශයක් යවලතිබුණා අන්තර්ජාලයේ සමාජ මාධිදාලාස්සේ. ඒ ඒ ඔස්සේ කරලා ද විමාශනානුව ඒ හවස්ස සැකරුවක් අතරං ගෝඩ ගත්තා මේ සැකකරු අධිකරණයට අද ඉදිපත් කිරීමෙන් පස්සේ අපේෙන් මාසේ අටේදා වෙනකං රක්ෂිත බන්ධනාකාර කත කරලා දිවා මේ සැක්කරුත් එක්තර ප්‍රබල දේශපාල්නයෙකුගේ මාධ්‍යන්සයේ වැඩකර බවට අනාවරණ වෙලා තියෙන මෙට කලින් පැවැති රජයක කොරනා රෝගීන් යැයි සැක සහිත එක සිය දාහත් දෙනෙකු බේවන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා වැිකඳ මූරික රෝහලේ නවදෙනකුද මුල්ලේරියාවව ෝහලේ එක්කයිෙකුද ප්‍රතිකාරලබමින් සිිනවා තෝ පැ විසිහතර තු කොරුණා යයි තහවරු කළ රෝගීන් සංඛ්‍යාව නවයා. අංගුඩ බෝනරෝග වි්‍යායතනයේ ප්‍රතිකාරලබමින් සිටි කොරනා රෝගියෙකු ඒයේ දෙදිනේදී ජීවිතක්ෂයට පත්පනා. රවෙල ප්‍රදේශය පදදිංජිකරයකු වූ ධර්ම සිරි ප්‍රණන්දුනමැති ඔහු වක ඩු බද් කිරීමක්ද සිදු කරතිබූ රෝගියක බවයි සෞඛ්‍යංෂ ප්‍රකාශ කලේ. මුගේ ේෙ කොටිකාවත්ත සුසාන බොහමේදී අදාහනය කෙරුණා. ඒ ජාත්‍යන්තර නිරෝධහයින රෙගුලාසි අයටතේ පවුලේ සමීපතම ඥාතීන් තුන් වෙනකුට අවසන් කටයුතු සඳහා සහභහකිවීමට අවස්තව සල සාදී තිබුණා.. මේ තර ර්ථකව නිරෝධහන කටයුතු නිමකර අද පිටත්පක හයිවෙනි කණ්ඩීමට හැත්තෑයි පස් දෙෙකු ඇත්පුුණා ේවන විට එක් දහස්සාරසිය අසු වට දෙෙනෙකු නිරෝධහන වී නිිවාස්ස වලට පිටත් ගොස් අවසන්. අදදිනවෙන විට නිරෝධාන මධ්‍යස්ථාන හතලි සතක් අයටතේ දෙදහස් අනු හය දෙෙනකු තවදුරටත් නිරෝධාන කටුදුල නිවෙතව සිටිනවා ඉන් විසිදනකු විදේශකයන් වෙනවා.ඒ එසේම හෙටදිනේ තවත් එකසි දෙදෙනකු නිර්ෝදායන දින දාහත්‍ර නිමවීමෙන් අනතුරුව. ඔවුන් ඔවුන්ගේ නිවෙස් බලා ගමන්කිරීමට නීමමැ, ඔවන්ගේ හැත්තහැදිෙනක දියතලාව නිවාලු නිකේතනවල පිට. නිරෝදායන අධ්‍යස්ථන තුනිෙකුත්, අනිත්ත අඇවලුන් පුුණණනි. රෝධහයන ධ්‍යස්ථානූ මෙසේ නික්මයාමට නීඹිතිව තිබෙන. ගල්කන්ද පූනානනි සහ කඳකඩු යන්න නිරෝධහයින මධ්‍යස්ථාන වලින් නිරෝධහනේ වූ පිරිසකුයි අද පිටත්ව කිය සිංහපො ගල්කද යොදහමදා පුූමේ පිහිට, නිරෝදහයින මධ්‍යස්ථාන, නිරෝධහයිනාව සංකල විසිපස්ස දෙනකුගෙන් යුත් කණ්ඩයික් අද පිටත්ව කියා. දකුණු කොරියාව සහ ඉතාලයයන් රටවලින් පැමිණීමම පිරිස කොළබ සහ ාතර දිිශ්‍රිකවල පදිංචිකරුවන් යොදහම දාභාස්රත දෙකක් ඔවුන්ගේ ප්‍රහණ කටයුතු සඳහා යුදධවාතිනා. ඇත්තටම ජානාතිපච්චතුමා ඇැතුරු අපේ ප්‍රාණවිරු සේලුම දෙදෙනට මේතරම ගඩක්කිස්තුෘදී. <astically inaudible> Actually, <inaudible Maggie started opportunities> ි දක් දලම මේ වෙන කම්පී බලාගත් එකගල්ලට හැමදා බදගත්ති පාන්දරයකාහාමරයි ඒයි පන්දරය හතර ද කලන ගට අප ඇස්තකම දැක්ක ගොඩක් දෙ කිව කතා ඇත්තන ොරු අපට සලකේ තමන්ගේ සදරක්ව හොද හො හොද හිවටත්ට ඒතගන රග සලප දට බෝමිස්තුද ඉස්නවා ආචාර කරම තමයි දියෙන්නේ මගේ මේ කරපු සේව අති විිෂ්ටයි. ඒකර සමතය හම සේරද නමත් සිවිල් කට්ටියත්. ක්කම හරි ලස්සනටේ දේවල් කර කියන්න වචරනයක් මමත් යැමති අනික් පිනිසුට කියන්න හොනාවාරි ප්‍රශ්නයක් කියන හිතන් වා බොගොල්ල එන්න ඇවිල මේ නිරෝධානට එකතු වෙලා අපේ රටට සහයක් එන්නනක ලැජවෙන්න කාරණයක් නෙවෙයි තිබේ සොයන් නිරෝධායන ලක්වෙන්න කියපු පිරිස් සමහර අවස්ථාවලද තමන්ගේ වගකීම හරියට ස්ටකරන්න නැතුව කටයුතු කරලා ඒස්වැන් නිරෝධායන ලක්වෙන්න කියපු පිරිස් රෝගීන් බවට තහවුරුණා විශාල වශයෙන් මුළු රටම අපහස්ථාවකට පත්ව මෙවැනි තත්ත්යකට රජයට කටයුතු කරන්න සිද්ධවෙන්නේ මේ නිරෝධයනිකට ලක්වෙන්න කියලා කියපු. අය ඒ වගකීම සමහරුන් ඉතාම හොඳින් මේ කටයුත්ත කරද්දි සමහරුන් ඒ වගකීම ස්ෂට කරන්නේ නැතුව වගකීම් විරහිතව කටයුතු කරන නිසා. මාර්තුමාසේ දහවෙනිද ඉඳලා ගුවන්තොටු පල වසනතුරු ලංකාවට පැමිණි සියලුම දෙනා. ඔබ ඒ වගකීම ඉතුු කරලා නැත්තම් ඩැං හරි කරුණා රෝගේේස දහා තද බලා ඇති අවික නමැති අෞෂදය ජපනින්. ආන එනි කිරීමට කටයුතු යොදා ඇති බව රාජ්‍යවෞෂධනීති කත සංස්ථාව පවසනවා. මේ වෙලාවේ එන්නතක් හදනතුරු ලෝකෙන්න වෛද්‍යවරු විශේෂක්ෂ වෛද්‍යවරු කල්පනා කරනවා. වෙනත් රෝගයකට හතපු බෙහෙතත් මේ රෝගය සඳහා යදාගන්න ඒකින් ප්‍රතිපලයක් ගන්න පුළන් දෙ කලා පීක්ෂ පත්රන ලෙකම ඉක්මම කන පුගන්දේස. ඒ බෙහෙත එහෙම දුන්නහම ලෙඩේ හොඳ වෙන කියලා නුවත් පරීක්ෂණ කරල පෙන්නල නෑ යම් අවස්තාාලිය ලෙඩේට යම් ප්‍රතිපඵල තිබුණ කියලා ඇතැම් රෝහල්වලය. ती है मिलदीගන්න बැए රජයකින් රज्यයකට देना जाනයක් හැරිය රන්නේ ඉටिंग පහුගිය सතියේ ඒ වසදය නි්පා हු ති මයි අवශ्य ටो දන්න ස ස් . ද ්‍රමාති අරරින්ද්‍රමෝදේ රට ජනතාවකින් සමාව අයිද සිටිනවා. ඒ. නිවේදනින් පෑහත්තරකට පමණ පසුව කෙටිකාලයකින් රටවසාදමීම තුළින් දෙලින්දු ජනතාවට සිද වූ අපහසුතාව හේතුවෙන්. ඉන්දිය ජනගහනෙන් වැඩි පිරිසකට මේ වන විට කුසගින්නේ සිටීමට සිදුව තිබෙනවා. අදවන විට සමස්ත ලෝකේම වර්තාවන කොරුණාරෝගින්ගේ සංඛ්‍යාව, අය ලක්ෂාසූ පන්දහස් නවසියද දහත්තුුණ ඉක්ම වනවා. බරණ සංඛාව තිස් දෙදහස් දෙසිිය තිස්නාවයා. ලෝකීන්, ක්ෂ හතලිස් හයිදහස් හාරස දෙනකු සූ එලබායිති බව විෙස්වාර්තා සඳහන් කරනවා. රටවල් හාසුඇන් පාලන ප්‍රදේශ එකසිය අනු නවයක් පුරා බෙවන විට වෛරසේ පැතිරගොස්ති වෙනවා. ගරණා වයිරසේ ආරම්භේසිද වූ චීනීද අභිබවා වැඩිම රෝකීන් සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වන්නේ ඇමරිකාවෙන්. ත්වේ එසේ පැවතියද ඇමෙරිකාචනනාධිපති ඩොනල් ට්‍රම්ප ්‍රකාශ කරන්නේ නිව්‍යෝක් නගරය නිරෝධහනයට ලක්නොළයුතු බයි. ඉදිරි දි හතරත් විසේකත් අතරකාලේ වනවිට තත්වේ උක්්‍රවිය හැකි බවට එරට සෞඛ්‍ය බලද හරින් අනතුරු අඟවනවා. පසගේ පැයි සි හතර තුළ, ඉතාලීන් මරණ අටසියසුන්නාවයක් වාර්තා වනා. අඩුව දෑම්ලාබී පත් වැති අපහසුතාව සැලකිල්ලෙට ගෙන නගරාධිපතිවරුන් වකින් ජනතා වෙත වෞචරපත් නිකුත්කිරීමට පීවර කෙන තිබෙනවා. ලබන මස අතුන්වෙනි දක් දක්වාගේ නගර ඒ වගේ මවානජ කටයතු ඒවගේ සියලූ දේවල් නවතා දවා තිබෙනවා. එය සව සති දෙහකට දික්කිරීමට ඉතල රජය මේ වනිටසාච්ඡා පවත්වමින් පවතිනවා. චීන, වෝහ නකේ අර්ධදලෙස විවෘත්තකරීමට චීන බලද හරින් පියවර කෙන තිබෙනවා. බස දෙකක් පුරා අසා දෙමමින් අනතුරවයි මෙම තීරණය කෙන තිබෙන්නේ. නගරයට ඇතුළු වීමට අවසර ලැබුණද ඉන් පිටවීමට මෙතෙක් අවසරහිමි වනැහෑ. ොරෝනාෛයිරසින් මිය පළමු රාජකයාාවවට පත්තමින් ස්පාන්යේ මාරි අත්තරේසාකුමරිය පැරිසයේද මීකුස්තිබෙනවා. මරණ සංඛාව ඉහලයමත් සමඟ අත්්‍ය වශන් නොබන ව්‍යපාර දින දෙක කාලයක් වසත් ඇැබීමට ස්පාන්‍ය බලඳ හරින් තීරණය කරතිබෙනවා ඔස්ට්‍රේියාව තුළ කොරනා අෛරසේ පාලන තත්යක් පෙන් නුම් කරනවා ඒෙත් මරණ සංඛ්‍යාව ක්‍රමෙන් ඉහළ අමින් පවතින බවයි එරට මාදය සඳහන් කරන්නේ. මෙත ඔස්ට්‍රියාව තුළ වෙසිෙන ශ්‍රීලාංකන් එක්ව එරටද පැමිණ සිටින ශ්‍රීලාංකික දවා දරුවන් වෙනුවෙන් දියලි ආහාර සලාක බෙදාදමී වැඩ සටහනක් ක්‍රියාත්ම කර තිබෙනවා. නිෝධානරතිබෙන පුදගලයන් ඒ නිරෝධයන කටයුක්තු වලින් ඉවත්ත කටයුතු කළ හොත් ොළ දාහක දඩබුදලක් අය කරන්නත් ඒගේමයි වසාත ැබීමට නියෝග කළ ්‍යාරික ස්ථාන ියෘතවතැබහ තේ සඳහ ොල පන්දාහ දඩබුද්ලක් අය කරන්න. ට යාලන තාල්ය වනට හටතුරමින් තිබෙෙනවා. බ්‍රතාන්‍ය පුරුවවයන් වෙත ලිියක් යමුරමින් එරට අග්‍රමත්‍ය ොරිස් ජෝන්සන් පවසන්නන්නේ කරෝුණන වසංගත තත් අපේ ඉරිරේදී තවත් භයානකවිය හැකි බව. තත්වේ බයනක වොහොත් ජනිමස වනතෙක් ප්‍රතාන්ය වසාදැමීමට තේරණය කරන බව. ග්‍රමමාත්‍යබරය ප්‍රකාශ කලා. ්‍ය අතර ශ්‍රිලංකාේ නිවාඩුව ගත කිරමින්. පසු තම මවරට බලාගේ ග්‍රේම් ඇබ. BBC Nalikabaha uh, Saka Chavakita Samba Vimin. Kia City, corona Martineta, Sri Lankava, Gine Tipever Pesas. There was a lockdown on the uh, Friday the twenty first at five PM and that was enforced by police and army troops immediately. So it was they did what they said they were going to basically. It was relatively orderly, but it there was quite a big um, Discrepancy. In the Sri Lankan airport, we were, we were made to fill out uh, health forms and there were temperature checks. Everyone was gloved and face masked, whereas Heathrow, it was just people saying, please keep a good distance apart. But for example, the border patrol officer just handed me back my passport with a non gloved hand, no face protection for himself, or for me, I had a face mask. දකුණුොරියාවේ රෝගින් ර්තාාවීම ක්‍රමේ අඩුවමින් පවතිනවා වෛරසය ආසාධිත පුදගලයන් හඳුනාැනීම පරීක්ෂා කිරීම හා එක්මනින් ප්‍රතිකාර කිරීම මගින් මෙම රෝකය දකුණුකොරියාව තුළ පාලනකර ගත හැකිවූ බවයි එරට බලද හරින් පවසන්නේ. දකුණුකොරියාවේ පවතින මේ කොරෝණ්‍යාපතියත් සමඟ දකුණකොරියාවේ වාහන නිෂ්පාදන කර්මාතශාලාබල සය නිෂ්පාදන වලට දැඩී බලපෑමක් එල්ලදී ඇති බවතමයි අදදවසේදී වාර්තා වනේ. Yeah. කියා රහිත උපාධි දහරි අභ්‍යහසලාබීන් කොරුණ වෛදස මර්තන රාජකාරී සන් හා සෞඛ්‍ය වෛද නිලධහරරි කාරයාරලවලට අනි ක්ත රීමට රාජ්‍ය පරිපාලන්න ස්වදේශ කටයුතු පළත් සබාහාහ පළත්පානමත්‍යංශය තීරණය කරතිබෙනවා. එහෙත් ඇන්ද්‍රනීතිය හේතුවෙන් අපහසුතා ඇති බැවින් හෙට දිනේ සේවයට වාර්තා කිරමය අවශ්‍යතාවක් නැති බවත් ඒ පිරිමාඳ යතා කාලේදී දැනුම් දෙන බවයි එමමත්ත්‍යංශය පවසන්නේ. ැන්නට ප්‍රාදේශී ලේඛං කාර්යාලවල සේවේ සඳහා වාර්තා කර ඇති උපාධිධාරී අභ්‍යසලාබීන්ගේ පුහුණු කටයුතු මයිමාසේ දක්වා ප්‍රමාද කෙරුුණා. කොරඩා වෛරසේ පාලනය සඳහා ඔවුන්ගේ සේවේ ලබා දෙන ලෙස සෞඛ්‍ය මාත්‍යංශය ඉල්ලීමක් කරතිබෙනවා. එඩු මෙම උපාධධාරිී අභ්‍යසලාබීන් සෞ්‍ය වෛදි නිලධාරී ර්යාලවලට තාවකාලිකව අනයුක්ත කිරීමටයි තීරණය කරඇත්තේ. මේ අතර ප්‍රදේශ රැසකට හෙට උදෑසන ඇඳර්ණීතිය තාවකාලිකව ඉවත් කිරීමෙන් පසු වෙළඳ සැල්වත පැමිණීමේදී පොල්තින් බෑග් වෙනුවට විකල්පයක් අනුගමනයකන ලෙස එල්ලීමක් කෙරෙනවා. රටේ පවතින තත්වය හමුව චීනෙන් පොල්ති බෑක් ආනායනය නත්‍රව තිබෙනවා ඒහතුවන් සත සොහෝ අත්‍යවශ්‍ය ාන්්ඩ ෙදාහරින ජංගම රතවලින් බහන්්ඩ පිලිතී ගැනීමේදී පොලතිින් බැක් ලබාද මේ හැකියාවක් නැති බව ආහාර සුරක්ෂිධතාවය හා පාරිභෝගික සුභසාධනී පිළිබඳ අමාත්‍යංශය පෙන්වා දෙනවා ඒහිතුයි බහන්ඩ රැගෙනයාම සඳහා නැවත භාවිත කළ හැකි බෑගයක් හෝ වෙනත් විකල්පයක් අනුගමනය කරන ලෙස ජනතාවට දැනුම් දෙනවා බඩේරංගු මෙරට ආනායිනය කරන සහ දේශීව බඩේරගුමිලදීගෙන කබඩා කරඇති පිරිස් ඉදිරි පෑ විසිහතර තුළ නියමිත පාලනමිලට අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනය සහ සත්වාහාර නිෂ්පාදධනය සඳහා ඒවා නිකුත් කලේතු බව පාරිභෝගික පිළිබඳ අධකාරිය පවසනවා.ඒස නොමැතිව බඩේරංග තුොග සඟවාගෙන සිටින සියලුම ස්ථාන පාරිබෝගික කටයුතු පිළිබඳ අධකාරය මගින් වැටලීමට ලක් කරනු ඇති. ඕන්ටෙව නීමේ පවරගන්නා බවද. එම අධිකාරය අවධහරනය කරනවා. මේයතර ේට්‍රෝගස් නිවසර ගෙන්වා ගැනීමේ නිවැරදි ක්‍රමවේද පිබඳ. එම ආයතනේ විශෂ දනුවත් කිරීමක් සිදු කරනවා. පලමු ක්‍රමේදේවාන්නේ. ලම www.litrogas.com වෙ පවිසීමෙන් ඔබ ප්‍රදේශයට අදාළ අලි නියෝජිතවරයා තෝර ගැනීමයි දෙවනි ක්‍රම අතේ ිටරෝගගේස් ෆස්ුක් මගින් ඔබ ප්‍රදේශයට අදාල අලි නියෝජතවරයා තෝර ගතහැකිවවා පික් මේ තුින් ගේැස් නිවසර ගෙන්වා ගැීම තුවන ක්‍රමයයි එෙන්ම ඕනෑම දුකතනයගින් දහතුනයි එකොහ අමතා අදාල අලවි නියෝජිතවයා දැ ග හැකි. පැල් රයාල මින් විශ්‍රාම වැටු ලබාගන්නා විශ්‍රාම ලහපීන්ට නිවෙස් වලට හෝ ග්‍රාමසේවක වසම තුළට විශ්්‍රාම වැටුපගැනවිත් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරෙනවා. බැංකු ගිනම් තුලින් විශ්‍රාම වැටු ප ලබාගන්නා විශ්‍රමිකන්ට අධාන බැංකුශකා වෙත ප්‍රවාහණ පහසකම් සැලසීමට අතවශසේවාල් ජනාධිපති විශේෂ කාරසාක බලකාය තීරණය කරතිබෙනවා. ති්‍යවශසේවා ජනාධීපති විශේෂ කාරිසාදධක බලකාය එහි ප්‍රධහනී බැසිල් වාජපක්ෂ මතාගේ ප්‍රධනත්වෙන් අද රැස්සු අවස්ථාවේ විශ්‍රම වැටප ගෙවීම සම්බන්ධෙන්ගත් තීරණ පිළිබද. එව බලකයි මාධ්‍ය සම්බන්ධි කරන ප්‍රධහනී මහචාරය චරිත හරත් මහතා පවසන්නේ අප්‍රීල් මස දෙක සහත් තුළයන දියන් හිදී විශ්‍රම වැටක් ගෙවීමට නීමමිත බවයි එම දිනියන් හිදී ඒ ලබාගැනීමට නොහැකි අයට අප්‍රීල් හයිබනදා එම මුදල් ලබාගතැහැකි අතර එදිනට ගී මවසන් කරනු ඇති. බැකු ගෙනු මකින් විශ්‍රාම වැටු ලාගන්නා අයිගේ. මුදල් අදාළ බැංකු ගෙනම් වෙත අප්‍රීල් දෙක සහත් වන යන දිනයන් හිදී බැර කෙරෙනවා. එම බැංකුවිත යාේදී ඇඳදිරි නීතිය හේතුවේ නැතිබන ගමකම අපහසුතා මගැහැරවීම ප්‍රමවේදයක්ද සක සාතිබෙනවා. නුමු දල්ලබාගනීම අවශ්‍යතාව ඇ විශ්‍රමිකයන් තම ග්‍රම නිලදහරරි මකින් ඒ බව දැනුන්තිය යුතුයි විශ්‍රම වැටු ප්‍රතිලාබිහින් ආසන්න බැංකූ වෙත අප්‍රීල් දෙක සහත් තුනයම දිනයන් හිදී රැකෙනයාාවත් යලිසිය නිවස වෙතගෙනයාීමටද රජය කටයුතු කරනවා ත්‍රවිද හමුදාව සහ පොලිසිය අවශ්‍ය බන් පහසුකම් සලසා දෙන අතර අදාල ග්‍රාම නිලධහරිවරයාගේ සහය ඒ සඳහල්ල බගෙනවා. යනුව නගරවල ඇති සෑම බැංකුවක්ම අවම වශයෙන් ක්ෂාකාවක් හෝ මෙම දිනව විරෘත්් කර තැබීමට රජ්‍ය පද්ලක. එකඟවී ඇති බවද විශේෂ ජනාධිපති කාරිසාධක බලකායෙන් නිකුත් කළ ඩිවේදනෙහි සඳහන්. මෙ අතර කොරුණ අවධාන වත මහජන ඒරශීවීම් අවමවීම සඳහා වැඩිහිටි හා අආවාාධිත ගෙවීමම් පසුගගේ මාසේ ලබාදු නාකාරයටම ග්‍රමසවා නිලදහරින් දිවෙස් වෙතම ගොස් ලබාදීමට නීමමතයි. ොරෝණ වෛරසේ රට තුළ පැතරයාම වැලක්වීම සඳහා, රජය ගෙනයන වැඩපිළිවිලෙට සහය දැක්වීම සඳහා දෙෙස් විුදිස් බොහෝ පාර්ශව ඉදිරිපත් සිටිනවා. ශ්‍රී ලංකා වෙළඳ සංවර්ධන සභාවද වෛ්‍ය උපකරණ පරිත්‍යග කලාා. ්‍ර ලංකා වල සංවර්ධන සමභව විදහයික සභික මංජුල හිවා වසම්මහ, රුපියල් මිලියන පනහක අධික උපකරන සෞඛ්‍යමති පවිත්‍රවාන්්‍ය රචි මහත්ම වෙත හර දුන්න. දැඩිසත්කර පහසකම් සහිත නවිනතම ගිලන් රොත දෙකක් සහ, නවන පහසුකම්වල යුතු රෝහල් ඇැන් විසි පහක් ඊට අය. එම බහන්ඩ සෞක්‍යමමාත්‍යංශ වෙත බහරදීම සඳහා මැදිහත්ව කටයුතු කළේ. හිටපුුව මාත්‍ය ආචාරය විජදසරජ පක්ෂ මහතායි. ශාල මුදලක් පෞද්ගලි රහලක් විදිහයට මෙම විශාල වටිනාකමකින් යුතු මෙම නබීන හඳවල්කර්තලය ඉවගේම දැනිසත්කාර ඒකක පහසුකම් සහිත ගුලන් රත මේ රට දුෂ්කර අවස්ථාවට මූුණපාලන්න අවස්ථාවේදී අපට ලබාදීම ගැන අපි බොහෝම ස්තෘතිවන්තවෙන් න්නොටෝනි ඉටල් බලාපොරොත්තු වෙනවා රජයක් විදිහයට ඉවගේම සෞඛ්‍යන්සේ ආරක්ෂකන්සේ ඉතාමත්ම කැපවීමෙන් සහ ලෝකය අනිකුත් හැම රටකටම වැඩිය. ඉතා සාර්ථක ලෙස මෙම වසංගත තත්වය පාලනය කරන අවස්ථාවිදි සියලුම පුරවැසියනුත් තම තමන්ට හැකි ලෙස ඒ අර්ථව්‍ය සඳහා දායක විය යුතුයි. මෙ අතර හුව ව සමා මුදුරුපියල් මිලියන දෙ එකකට වැඩි වටනාකමකින් යුතු සෞඛ්‍යඋප කරන තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය පෙත දෙ බහරදුන්නා මමුකාවරණත් වැසූ මැතුරු බහ් ොයක් ඊට ඇතුලා. මගම ූලිකරහල සහ ූල පරිති්‍යයක් සිදුකිරීමට ලංක ක්‍රට් කන්ඩයිමටයුතු කලා. කරන වයිරසේ පැතියාාවම ලක්වවිීමම සහහා රජ ගෙනයන වැඩ පිළිවෙලට සහය දක්වීම ලෙස පෞද්ගික ආරක්ෂ ගපරන මෙලදති ගැනීම සඳහා. මෙම පරිත්‍යයාගේ සිදු කරනන්නේ. ක්‍රට් කන්ඩයි නයක් දෙමු කරුණ රත්න මහතා විසින් හමග මරෝහල් වෛ්‍යධිකාර ජනිත හිටිය රක්ච මතාවත මෙම පරි්‍යයාගේ සිදු කළ කලා. සැමගින් ස්වාධින් රපාී රාත්‍රී ප්‍රධාන ංහල පුවත්විකාශය නිමවට පත්වනවා. ඔබට ස්ුභරාත්ත්‍රයක් www.ipnnews.telk.